මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥානාලිකාවතුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදුකිරීම සඳහා පින්වත් දරුවන් පස් දෙනා විසින් මෙම ධර්මදේශනය සඳහා දායකත්වය දරාතිබෙනවා උතුම් වූ ධර්මදානෙන් ජනිතවන්න වූ මහාපු්‍ය ශක්තියෙන් වසර තුනකට පෙර පරලෝ සැපත් අමරා වීරසූරිය මෑණියන්ටත් DE වීරසූරිය පානන්ටත් මියගේ සියලුමඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී සසරදුක් කෙළවර වේවා කියා බලාපොරොත්්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස චතරුම බිකවේ ධම්මා අතිවිකේ දම්මා අභි්ඥා පරි්ඥයන් කථමෝච භිකවේ දම්මා අභි්ඥා පරි්ඥයන් පංචු පාදානක් කඳා ම ච්චති තිබික්වෙේ දම්මා අභි්ඥා පරි්ඥයියන් තීති ධර්මාණ ශාසනාවෙහි සැදැහවර අනුග්‍රහක දායකත්ය දරන්නවු පවුල පින්නතුන් ප්‍රමුmuka මෙමොමොහොත ධර්නස්්‍රණී සඳහා ඉඩකඩ රිංකරගත්තවු සදවර පත අනුගහක බවතුන් නිවන් සඳහා උපනිශ්‍යවන ස්වාමීන් වහන්සේ සුදුසු පරිදිදේශනාවක් කියන නිදහස් මාතෘ කවතමයි ලබාදීලා තිබෙන්නේ. නිවන් සඳහා උපනිශ්්‍යයවන්න වසර තිහාතලියයක් පනහකට පෙර දායකත්ය දැරු අයට ආරාධනයක් කරන්න කිවොත් එහෙම මේ වචන කියන්නත් බයවිෙනෝ නිවන් කියන වතන කියන්නත් බයයි නිවන් කියන වතිනට අදාළ සැනසීම ගිහි සමාජයට තබා පැවිදි සමාජයටවත් විශ්වාසයක් තිබුන් නැති තැනකයි අපේ බෞද්ධ සමාජය පෙල් ගෙලා හිට. න අදහ සමිත්‍යාවක්. එබැවින් මේ මිත්‍ය අදුුරෙන් මිදී මේ ආලෝකයට පැමිණීම පිළිබඳවාපි මේ සමාජයේ. ගී පැවිදි බේදකෙන් තරව නැව නිවන්කෙන් වතනට රලා ම එකක ගැනකේ කින් මදීම සඳහා කියීන එක. අපට දුකින්මිදීව සඳහා අවශ්‍යයන ධර්ම දේශනාවක් කරන්නයි කියලා ඉල්ලීමක් ලැබීමම සැහනද වුණක් මේ සමාජයේ. ට කැන මටනමේය සවන්දිනයට ඒ සාමාන්‍යයෙන් නිවන් කියන වචනයට දාලා අනාබෝධයට පත් කරගන්න එපා මෙකද සම්මා දුක්කස්සාන්තක රියාය කියලා දුකින් අතම දීම කියන එක එතකොට නොතේරෙන නිියනක් ගැනකයන් ඕනනෑ දුකක් තියනෙන අදෝබේ ජීවිත්තේ ඒක ද්ඩවන මරණින් පස්සහරරි යානාග ුදුවරයකි සහලමේ දුක තියෙන තැනද දුකින් මිදට් වන අන්නහෙම එක ඇත්ත සිද්ධිය යම් තැනකත දුක එතන දෙ තමයි දුකින් විද්ලයින්ඩ වෙන්නේ. අන්නහෙම එක යහත්මවාසයෙන් හෙවත් මේ ජීවිතය දීම මෙම මොහොතේ දීම වෙනස් මගක් අනුගමනය කිරීම තුළින් හර කරදරයක්කෙන් අත මිදීමට සමාන කළ හැකි. කරදරයක් කියනෙ එක කාටව සැපග නත් දෙන්න නෑන. ඒකට ඒකෙන් නිදුනහාම සමහරයි කියන්න නිවංගියාවයි කියලා මටළමාකාලතිබ නද්දැකීමක් මම ගන්නාවකට ඔය යම්යම් කාරණාව නිසා වෙහෙසවීම නිසා නිදිවරීම නිසා හාරනොදිරවීම නිසා ඇතිවෙන්න නව තද හිස්සර අදයක් පිළිබඳව. බරපත්තල වේදනාව විඳරත්වය නවා. ට ඒක ඒ විසරදේ මස හවිසාාල දුකක් කර්තරයක් නො මට දැනිලතිනවා හම්මෙන්හරරි නිිදකින් පැයක්ක් මරක් නින්දගකින් අවදියයනකට තිවිිච්ච රදේ ආග අතක්නෑ පුදුම සුවයක් සුවය කියන්නමනවා ලැබිලද හිස්සරදි නැතුවීමන සුවය කියන්නේ මොකක් කර ලබුණද ඒ උදාහරම ගන්නේ සමාජයට කියලදන්නට. ස්සරදේ අදයක් නම් ඒ එක නැතිවීම සුවයි ඒවක ජීවිතය යම් දුකක් නම් ඒ නැතිකන සැපක කියන්නේ එක නැතිකරග නම් බලන්ද ඕරනේ නමුත් එහෙම අදාළ තැනට සවුම්ම ප්‍රවේශවීම සඳහා අදාළ අවබෝ දෙයක් විශාක් වයෙන් හදාරන බුදු සමය තුළ කෙනකෙට ලැබෙෙන නෑ ඒ ගැන්වෙන්නේම ජීවිතය දුකයි කියලා එක්ෝ එතකොට ඒකින් උපකල්පනය කරන්නන්නේ ලෙඩවෙෙනක මහළුවනක මැරණ එක දදුක් ඒවා නැතේ උපදි න්නැතුහම එතකට නිවන ය උපදි ැත්තන කියෙලා හිතරෙක ඇජීවිත එෙඩෙවෙනවා මහලු නවා මරනුවාඩික තියෙනවානේ එනව බද ම පපද රිරක න ඉබදු ැත් නම් ෙනෙක හෙ ආය මවකටාව නත්තන් නිව ලවක් ොකල්ප කර අන්න එහෙම මේ වදන්නලා අරුත්වික් ද්‍රහය මතමන්ට තේරන පරිදි අරුත්ගා ගන්ටය ගන්ට යාමතුළ මෙන්න මේ පදයෙන් කියන දෙන් බැහැර වෙලා තියන්නේ මොකදද මේක පෙන්නන්නේමකත්තුවන් වචන ඇත්තමයි අභඤ්ඥා පරිින්්ඥයියන් කටපාඩමින් දැනගත යුතු මතකින් දැනගතයුතු උත්තරලියන්ට දැනගතයුතු කියෙන කාරගණ මේ පෙන්න්නේ ඥාව ුවින් දැනගත්තු කාරණයක් කියර පැහැදිී කරන්නේ. අන්න මේ ප්‍රඥ්ඥාවෙන් නුවනින් දැනගතුතු කාරණය සඳහාඔබට තනිව පොතපතක් කිීම ප්‍රමාණවත් වන්නහ මොකද පොතපතයේ සඳහන් වචනවුල් අර්ථය ඔබ පරිවර්තනය කරගන්නේ අ ඔබට අදාළ අර්ථයට එතකොට ලෙඩවීම හලව මරය දක්න හිටහ පැත්ති නක් කිය හිත්ත. ක වැරදදි දිහට පරිවර්තන කිරීමක්සි ුව රගෙන මක් න මතමන් දන්නා පරිදි උදාහරණයක් කොසින් මෙහම ගන්නක මටමත් හුම ල හමුමුවන වචනයක් තින ලෝ ලෞකික සැප ලෝකෝත්තර සැප මේ ජීවිතය තියෙන සැපතමයි ෞකික සැප මෙරුනම් පස පිරුණු ගඩියම පස ජවිතේ හා පැත්ති තිනක ලකෝොත්තර උනෙමයි අර්ථගන්නව ල තිබුණේ ලෝකින් ඉතර වැරදිනය එකති පෘතජාන පුද්ගලයා ලෝකෙට හම්ුව අර්මුණු සමග එකතුවීම අරුණු ඉඳීමෙන් ලැබෙන සුකේ ලෞක සැපේ වසේෙනුත් අවෝධයට පත් වූටැනැත්තා එය ට්‍රේහාගිය සැනසීමක් ලවාාගත්තහම සෝවා ආදී මාර්ග පලවලින් ජීවිතතු ැබෙන් අවස්ස ේ අවේදීත සුිය ලෝකොත්තර සැ්ේ ලෝකෙන් එතරන ලෝක උත්තරීතර උදහරය ම ගත්ත ඇර වචනය පරිවර්තනය කරගැනීමේ දී සරලාර්ථ ගන්නවා ගත්තොත් අපට ගැඹරට යන්න බැහැ. එතකොට ප්‍රඥ්ඥාවෙන් දැනත්ත දැනගෙන අවබෝධ කටගත්ත දහමක්තිී නොමම එක ගත්තේ මේ කරුණු හතරත් තියෙනවා මෙ හතර ම දන්න හැටිර දස් දහනමහෝ විස්සේ මෙම නාලිකාවස්සේ පෑ දෙකක් කොස්ස අපි දේශනා කරලා තියෙනවා නමුත් දැන් අපේ ඉන්න සාමාජිකත්වය දශිස්සේ හිටියාය මනෙමෙයි අලුතිෙන් එක තුවන විශසාල පෙරිසක්කන්නවා. එනිසා මට හිතනවා මේ කරුණු යලිලිත් පැහැදිරි කරලත් වඩාත් විස්තර දිරිපත් කරන නම් හොඳයි කියලා මේ එක කරුණු හතරත්ති වනාට හතර දර දේශනා හතරකදි කරන්න බැරිනෑම හම එක අපිම ඉතරු නැව දැ ගණ්ඩුවන ගන්නවන කියන භගල්ලන දගන්නන නෙ නෙව අනුගමනී ප්‍රතිපදාවක් සඳහා මාකු මක් කළ යුතුද මා අතින් මේ ජීවිත ජීවිතය දුකටපත්වීම සඳහා මාතින් සිදුවන අරදකු මක්ද මකන මගනෙම උබාතින් ඔබාතින් සිදුවන වරදක්නෙ සයි ජීවිතය දුකක්වවෙන්නේ න්‍යත වස්සෙන් ජීවිතය දුකයි නෙේ අන්නේ වරද බුදුරජාණන් වහන්සේ නමකින් හඳුන්ු ලබනවා ප්‍රමාදය කියලා.ඒ පමාද අර්ථයයක්ත් ඔබ දන්න එක නෙවෙට පස්සෙ. පමාද විහාරී පමාදීව වාසය කරන. පමාද විහරණය කියනෙ එක මනිසුන්ට උපතින් ලැබෙන්නවූ දුරුවලකමක් නැත්නම් උපන්ගයි දෝසයක් කියලත් මම කියනවා. අනහෙම අප විසින් අනුගමනය කරන ප්‍රතිපදාවක් තුළම අපට මේ සසර උගුලට අහු වෙන බව අප දන්න නෑ අ එක පැහැදිලි කරලා දෙන්න උත්තුමන් පිළිබඳව කතාකිරීමේදී බුදුවරු හෝ එබඳු හා එබඳු දේවල් තේරුම් ගත්තගෙනවා සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියලා නැත්තම් බුද්දස්සාාවක වෝ මෙන්න මේ අයගේ මේ අවබෝධය ගන්නට උුන් ඇසරට යනකට කියනවා කල්ල යනමිත්ත සෙවනය කියලා කප්පුරු සැසර කියලා එක සත්තුර්ස ඇසුරකින් ලබන සද්ධර්මස්වනයකින් තමයි මේ අභි්ඥාපරෙන්ෙ යම් පහල වෙන්නේ නොනින් දැනගතතු දැනගන්න පුළුවන්වෙන්න. නුවනින් දැනගතයතු දෙය සසන ඉතිහායෝ බුද්ධචර්තයහෝ බුද්ධර්මය හෝ බෞද්ධ සංස්කෘතියෝ බෞ් ිෂ්්‍රාචාරය හෝ පුරාවිද්‍යාව නොවයි. මෙසිියල් අපි දන්න අවුදු දහස්සී යක්තිස්සේ. විවිධ ශ්‍රෂයන්හොස්න. ින් දැනගතතය අපි දන්නේ නෑ මේ නුවින් දැනගත්තයුතුතය නො දැන ගැනීම තමයි බුදුවර ලෝට හෙළි කිරීමෙන් වැරි කරන ලද අදාළ ප්‍රතිඵලය සමාජයෙන් බැහැරවෙඩ හේතුව ඔබෙන් පමණක් නොව භික්ෂු භික්ෂණී උපාසක පාසකන සම්බුදු සසුනෙන්ම සවස් ගණනාවක් තිස බැහරවඩ හේතුව අභං්ඥා පරෙන්ඥයන් නැති එක නමුත් අභිඥා පරෙන්ය ය සදාකාලික අතුර දහ වෙලාේ හම ඒය කවදවත්තයක ලළඟ දරයාලය වනතුරු පමණම්තුරු එලිවෙෙඩ නෑක හෙමික ගන්නේන. එක විටවෙන්න පුළුවන් නමුත් මතුවෙෙන්ද පුළුවන්. බිවටෝ විරෝජති විෘත්ත වනත් බවලනවා නො පටිච්චන්න්නෝ වෙෙන්න්න පුළුවන්. යම් පිරිසක් ගවේෂණ සීලි වෙනවාදම් හොයෙනව නම්ඒ හෙවීමේ ප්‍රතිඵාලයක් වසේ නර ක යලින් ඉස්මත්තු වවා කියන මීට මාස පහක් යකට පෙර අප විසින් ක්‍රමාණුකොළු ඉදිරිපත් කලාවූ ධර්ම දේශනයක් වන විමුක්තා ඇතන කියන සූත්‍රයේදී කරුණු පහක් කොස්ස පෙන්න තිබෙනවා. මෙ වත්මන් සමාජයන්න භික්ෂෝ භික්‍ෂන් හෝ උපාසකු පාසික හෝ නැත්මන් තවත් ඒ නට අයිති නැතිපුර කෙනෙක් හෝ. විමුක්තා තන සූති්‍රය සඳහන් පරිදි අම්කකිසි පෙර දහමක් අනුගමනයකළො ඕන්නා පහොමේ යටවුණු කොට ආපහු මේ සමාජයටගේ නො අනිතන විමුක්තාදන සූත්‍රයේ බහෝධනෙක් කියවලනය දන්නේ නෑ කියන එකය ඒක කියව්වනම් ඒක දැනගත්ත නම් ඒ කිසිවෙක් මරණින් හ පැත්තට නිවන කල්ධාන්න හෝ අනාගත බදුන් වහන්තගේ සතුනට නිවන කල්දාන්න හේතුවක් කවුන්ට නෑ මොකද එක පෙන්නවා පෙළ පහක් ඔස්සේ අදාළ තැනට යන්න පුරුවන් කියලා පහම පවිච්චි කරන්න ඕන කෙනක නෙමයි කියන්නේ එකක් ඔස්සේ ගියාම ඇති. එක ම මෙතන පැහදිලි කරන්න ගන්න නැත්ත මගේ අද මාතෘකා වෙන එකක් නිසා මින්ටර පැදිලි කලා පැ පහක් ඔස්සේ මම එක. දැන්මොකක්ද මේ පෙන්නන්නේ නුවනින් දැනගත යුතු ධර්මයකුමක්ද. න් නොින් දනගත තු එක ධර්මයකිවත් කමක් මොකද මෙය දැනගත හැකි නම් කෙනෙකුට මේ පැහැදිලි කරන එක වාහනයක් වාහනයක නැගී ඕන පැත්තට යන්න්න පුළුවනේ කියන්නේ ආටානට සූත්තරය තියෙනවා ඉත්තිවාහනකත්ව අනුවයන් තිදෝසි සම් පුරිස වාහනන් කත්වනුවන්. ඒ පැතිවලට යනවා ස්්‍රයේ වාහනයක් කරන පුරුෂය වාහනයක් කරන තරුණයා වාහනයක් කරන තරුණය වාහනයක් කරන කුමාර වාහනං කත්වාකි එවගේ පංචවඋපාදා නස්කන්දේ වාහනයක් බවට පත් කරන මේ වාහනය නැගී දිිසෝදිසන් යනුවනවෙේ සතරදිසං චත්තා රෝධිසානත් නම් ්‍රවිද බවන් තුන් බවේ ඇවිදිනෝ සත්වයාට තුන් බවේ ඇවිදින්නට ගොඩවෙන්න වාහනයඇති නො දැ ඔබට ඕන ඒකාලේ අස්සකරත්වය කරත්වේ බයිෂ කලේ වාහන වර්තමානයයේ ඉට පස්සේ වාපු දේවල් ප්‍රීනවා එකක වහන වාහනය ක නැගල තම ලංකා පුරා සංචාර කරන්න පුුවන්ක වති. එකට ගොඩ උනාම වාහනය උඩම යන්න පුළුවන්. අන්නේ වගේ සත්්‍යයා සසර සැරිසරන්නේ කොහේද ඒ ඕන තැනක ගොඩ වන්න පුළුවන් වාහනයයක්තමයි මේ පංජු පාදානස්කන්දය කියන්නේ එතකටම වෙනත් පෙළකින් මේ පැදිලි කරන්නහ දන්නේ අපි ගනිමුම ජීවිතය අවසන් වෙනක් කියෙනෙකුගේ ජීවිතය අවසන් වෙනකොට ඔහු විසින් ගත කළ ජීවිතයට අනුව ඔහුට අනාගතයක් සැකසී පවතිනවා මේ අනාගතයේ සැකසෙන මාර්ග තුන බුදුසමයේ ගැමුරු අබෝධයෙන් තොරෝගත් කළ තුන් පැත්තකට මාර්ගයක් වසිෙන් ගන්නවා බාලමකට කියනවා පවන් පරලෝයාම මධ්‍යමකට කියනවා පිණෙන් පරලෝයාම වැඩිමල්ෙක් වැඩිම හොදකට කියනවා ොඳ කියන්නේ හොඳම නෙමේ නමුත් අරවාට ොඩා හොඳ නිසා ්‍යානයෙන් පරලෝයාම දැන් මේ පරලෝ යන්නේෙ මොනවාහනේ ගොඩ වෙලාද කයින් කවුරුත් පරලෝයන්නේ නෑ දෙපයින් පරලෝ යන්න ඒක අදාහනය හ බමුදානාග දක්වාගේ අහම එතරින් සත්්‍රරම භූතියන් ටෙක්තුවයන හිටහටයන්නන්නේ නෑ දැන් නම්මනුව දන්නේ මොකද ගොඩ නොවාහනේ. පිනට ගොඩ වෙලා පවටගොඩ වෙලා ධ්‍යානයට ගොඩ වෙලා. කුමක් ඔස්සෙන්දුකොඩ වෙලා තිබෙන්නේ. මේ සංසාර ස්ථාන තුනේ හෝ හතරෙ මනුස්ස ලෝකය ගත්තාම කාමදුගතිය කාම සුගතිය රූපය බව අරූපවය කියලා අපි බිදූත් එම මේ සසර ගත ස්ථාන මේවා කුමක් තියෙනවා කියලද බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය සමාජයට නොතේරෙන ගැඹුරු අරුතක් සහිත වදනක් පෙන්නලා තිබෙන්නේ. සක්කාය පවතිනවා කියලා. එක අප ඔබොට යම්ම් අවස්ථාවලි දිරිපත් කරලා තිබෙනවා. ගිලාන සූත්‍රයේ පැහැදිරි කර වදාරනවා. බමලුව ප්‍රාර්ථනා කරන්න එපා බමලුවත් සක්කා අයිති නවයි කියලා දෙවියන් බුදුන් වහන්සේට ප්‍රකාශයක් කරන අපි මේ දැම් එතන සක්කායෙන් මිදිලා ඉන්නෙ කළමු තත් මේ සක්කාය තුළන කියලා එතකොට මිනිස් ලෝකෙත් එතකොට සක්කාය තුළ සතරාපාය ගැන කවර කතාද සක්කාය තුළ කියන්නේ මේකාය තුළ කියලද මොකද සක්කාය කන්න මේකායකී නර්ථයක් සමාජය පවතිනවා කොට අපට හිතන්න වනවා අපායි දිවිලෝකෙත් බ්‍රහමලෝකෙ බහාරෝලින් සකස්කරගන්න කයක්තිනවා කියලා ආහාරොලින් සකස්කරගන්න කයක්නම් ඒක අන්්ඩජ ජලාබුජ්ජ සංසේජෝකීනය අත්නේ අටතේ මෞකු සත්තු ොෝ බිත්තරයක් තුළයිඉඳ කළක්ගහිින් හදාගඩ වෙනවා. නමුත් තිරෝකුඩ්ඩ් පනැමුති ප්‍රේත්තියා මියගිහින් ගෙදරේනවා පහුදාටම. අනේ පිවිුතුමා දෙවක් කියලා පහදාම බලන්න වනවා ජේතව ආරාමය එකට මවකුසක කල් කලයක් හැදිලා මාස දහයක් යනකට පහුදාට එන්ටනම් කයක් හැදන්න එක දවසට හැදන්න නනේ. ප්‍රහම වන් එල්ලි නෑ නමුත් එකෙන් පෙන්න්න නමකද ඕපපාතික උපදිනා සත්යෙක් ඇතක කියන වචනය අපාගත භූතපේත ආදිි සත්වකොට්ට අසත් සදිවකල ද දෙවකොට්ටසත් බ්‍රහම කොට්ටසත් ඕහ පාතිකයිය. කියැන ඔබට මෙ මෞකුසකින් සකස්සී හැදෙන ගන අයකින් තොරයි. ගනහයන සක්කාය කියන්නේ අනහෙමයි අපීවා ක්‍රමයෙන් පැහැදිලි කරගන්ඩ වශ්‍ය වෙන්නේ අපි සක්කාය සූතරය අරම් බලුමතන්ට සක්කායෝ සක්කායෝ බන්තය උච්චත කිත්තාතානකො බන්තය සක්කායති උච්චති ස්වාමිණ සක්කාය සක්කාය කියලා කියනවා කොපමලින්ක කොපනතිද සක්කාය කියලා කියන්නේ පාලිසිහල පොත්තල සක්කායක න්න මේකයි කියලා ලිලතිබනට මඇතදී බුදුරජාණන් වහන්සේ සක්කායකන්නේ මේකයි කියල දේශනා කරලන පංචවපාදානක් කන්දාා තිස්ස වචනීය තිස්සවචනය ඒකට අර්ථයක් කියන එක පංචුපාදානස්කන්දයට සක්කාය කියලපී නවා එමනං අපි නුවණින් දැනගත්තදගේ පංචුපාදානස්කන්දය කිය එක තේරුමේතකොට පංචුපාදානස්කන්ද නමති වානය ගොඩ වී අප ඇදිවිලෝක බ්‍රහමලෝක යන ගමන පිළිබඳ ගැමරු අවබෝධයක් ලැබෙනවා ඒ වාහනයේ ගොඩවෙලාහි විදන තැනක්තිව වෙනවාද මෙවාහනේ අතාඇරලදාන්නට වනුස්සේන්න පමණදු පුළුවන් එමයි අපේ අවබෝධය පුළල් වෙන්නේදැනපි පංචුපාදානස්කන්දය හොයාගන්න යනවා එතකොට සමාජයට වැරදි අරුත් ජනත්‍රයක ජනය කිරීම තුළින් ඇතිවනාව මතවලින්මි දෙන්න සිද්ධ වෙනවා. මොකදර මේකාය කියලා තියෙනවා වගේම තාමත් මේ රටේ ස්ත්‍රපපුෘසගිහි පැවිදි. අයින්වා පංචස්කන්දය කියන්නෙක් අය කියලා හිතනාය. ැ බහෝොරට අපිය එක නැවත නැවත කියලා තුරන් කරගඉන්නවා නමුත් තාමත් කෙරෙන ප්‍රකාශ කියන වදන් වොලද අපි දකිනොවා. එදිින් කොහොමදාපි ප්‍රග්ඥාමෙන් ධැනගාතය සුද්දය වතරින් පාඩන් කරගත්ත අට දැනීම බව පත්ෙන් දැ දරුවත්ෝක දන්න. ය තතුස්ත්ේ විග්‍රහ කරන්න කිවම ජාතිිදුකාා ජාපි දුක්කා හි යානගින් සංකකිත්්‍යයන පංචපදානක්කාආන්දා කියට පංචිපානස්කන්දක කියයන්ට වතනය දන්නවා විස්තර කරන්න කිව තරපේ දන සංඥා සංකාර කියන්න දන්නවා. ඒ දැනීමනෙම මේ කතා කරන්නේ. ඒක සාමානන්ඔ ඉතිහාසේ භූගලය පිළිබඳව ලියන්ට දැනීමක් වගේ බාහිර දනීමක් විතරයි. නමුත් මේ අභිඥ්ඥා පරීන්න යාන් නුවනින් දැනගචුත්තයක් ොත් දැසට පේන නැති නුවනින් තේරුම් ගත දෙයක් නෑ දැන් කුමක්ද මේක දැනගන්ඩ ඕන කුමක දැනගන් ඕන දැනගන්න ඕන සංකිත්තයන පංචුපාදානක් කන්දා දුක්කා කියලා බුදුාදනක්වේ න දුදගෙනත් දෙන්නේ ලෝකයේ හෝ අටලෝ දහම නොවඇ ලෝකයා කල්පනා කරන්නේ මේ යුදබිය ගිනිබී ජලබිය ලාබලා බ ැබ්දුක් ද පසසා මිනිසුට දක්ගෙනක්ත් දෙනවායි කිය නොම අප දැක්ම අපිට දුදගෙනත් දෙන්නේ බාහිර සාධක කියන එක නෑ බාහිර සාධකට දුදගෙනත් දෙෙනවානම් බුදුටුවත් මේලෝක දුකින් මිදලයින්න හම්වෙන්න බුදුන් අටරෝ දම ඉදිල නෑන අරෝ දහම තර්ජෙන වන්හන්සරටත් අනිරිරහර වෙන්න්න වන වඩිගින් ඉන්ඩුන පාගමනින් යන්න්නවුන ොස් පස් හනු සිදවුුණ පහ සලබන්න්න සිද්ද වුණනා.ඒ බාහිර සාධක නොමුත් උන්හන් තිස්පයන් පස දුකින් විදිලා හිට යි ම පෙන්නන්නේ දුකත් දුකින් මිදීමත් හොම දෙක තැන තියෙන්නේ ලෝකෙ ලංක තිබෙන්නේ අන ලෝකේ තියෙන්නේ පුංචි ප්‍රත්ථයක් විතරයි ඒවාසරෙන් දුක හදාගන්නේ එක පෘතක්ජන මිනිස්සුන්ගේ වැඩක් ඒවා නිසා පත්වන දුකින් මිදන එක බුද්ධාදී යුතුමන්ගේ මාර්ගී තියෙන පලයක් මේ සියල්ල දෙැන ගැනීම සඳහාැ සියල්ල කියලා කියන්නේ තෙබිටක මේ සඳහා දහම් පෙලොල් හතක් කටත්තිේ නවා හම කියන්නේ ඔය අඩ මට මතක් වෙන උදාහරණ ගන්නවා ගු කුරුණනෑගලවැනි නගරයක් න්න මොු දක් දවසක් වය කොටා පැත්ති යන කොටත්තේගේ තැනක් පස්මං හන්දියක් එ මොන පපාරෙන්ාවත් හන්දියට එන්න පුළුවන්න්නේ එක පරක්න මේ තියන ො පැත්ති වත් එන්න පුලුවන් ඒගේ ගර නැගල් නගරයටත් ප්‍රධාන පරවල් පහකිින් සහ තවත් අතුරු පරල්ලික අටිට එන්න පුලුවන් පොහෙ ආවත්. අනෝගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සැනසීම කියන තැනට ත්‍රපිටකේ තුළ මාර්ග ගණනාවක් පෙන්න්න නෝ. හැමෝම හැමේක අන්නනෑ කෝකෙන් අවත් ලඟාාවවෙන්න පුළුවන්. නත් ඒ සඳහා දැනගල තු නුවින් දැනගැතුු ඒත් ප්‍රධාන කාරණයයක් තමයිමේ පචුපාදා අස්කාන්දය පිළිබඳ මෙ අපි පැහැදිලි කරන්නේ ඊයනොවෙයි මේ ඒ මහනොවෙ ලත් නොවෙයි ඔබට සවන් දෙන්න පුළුවන්න්නම් දෙද හ හතේ දමගේ දේශනාවලට එදා සිටමම් මේ සමාජයට කියනෝ. එදා දහතුනේ සිට මාධ්‍යවලට කියන. සවන් නුදුන් අගේ ඇසුරුන තුොට ඇස් රෙනකර අපට කරන්න දෙයක් නෑ සවුන් දෙනවනම් ඇස්සරෙන්ට ගන්නවා මන්ද අතේ ඉදිරිපත් කරන්නේ මෙත්ත පිටගේ පවතින්න ් පෙලි උදව් කරගන මත් මත්‍රපිටගේ පවතින්න ව පෙළි උදවකරගණ්ඩ පෙර ඉගෙන ගන්න එකදී වෙන විදිහකට ඉගෙන ගන්නවා අපි අර පංචස්කන්දය කියන සරයකෙන එකක් ඉටවාසේ පංචස්කන්දේ රූප සහ නාම කියන්නේ දෙකක් කියලායිඉගෙන ගන්නවා. රූප සරීරය හෝ පට ව්‍යාපෝතයජෝ නාම වේදනා සංඥාසංකාර කියල පාසැල් පොත් තුළ බොහෝ දැනටත් තුගන්නනවා. මෙ ලියන්ට කියන්න පාඩ කරන්න පු ලක්කු තම්බ නොක නිර්දේය උත්තේ වැදි කක්න ඒක ලිවත් වැදි කියර පිගන්න හරි කියලන පිගන්න ලියන්ඩ කියන්න පාඩන් කරන්න පුළුවන් ූපකයන්නේ රේලාන් රපකයන්න්නේ පට ව්‍යාපෝතයේජ නන් කොහොද සංසාරය විවරණය කරන්නේ මොක මෙහැම සතයක සත්‍ර මහාභූතතියන්කින් හටගන්න බිත්තරෙන් හදා ගන්න සත්‍යයෝ මවකුසින් බිහිුණු සත්ත්‍යයෝ සංසේජුදති කියන වචන ාති සත්‍යයෝ චාතුන් මහාභූතික කායක් හදා ගනී වී එක අනිකොට සවිෝදර විවරණ කරන්න කොහොද කට ුදහම පේෙනන සතරාපාය දිවලෝකහය හමලෝක විස්්තර කරන්න රැතුව යන. හතරාපයෙන් පුළුවන්ගන්නේ දෙකක් තරයි තවතිර සන්නපාය අපට පේන එකක් තරයි. අන ඒවවා ගැන කල්පනා කල්ලා බලට ඕන. මේ බුදුරුවගේ යනෙ භාගට නක්කි්පු ඇනෙ. ඉංහට අභියෝගයක් ගැටලුවක් ඇතිවෙන බනක් දේශනා කරපු නවී. සම්පූර්ණයන්ම මහනනි මමයිවා ප්‍රකාශ කරන්නේ කවරුවගෙන් අහලනෙ වී. හැ විත කරනවා සයම්බූ ඥානම වත්්‍යයක්ක්ෂ කරගන එක ඇද පල තියන්න බෑ ඒ කොතනවත් ගැටන්න බෑ. ගැටනවනන් අපේ අනවෝදය තු ලෑරුනම දුන් වහන්සේ ගැනීම තු ගටන ැ එනම් අපත් පච පපානස්කද තන්දන දිවිලෝොකෙත් පංචුපදානස්කන්දේ බහමලෝොකෙ පචපදානස්කන්දේ පංචපාදානස්කන්දේ නම්මේ තුන් භවේ තියන්න පචිපාන කද දුක් න කවද දුකින් මදලයි ක ඇත්තරලා දුකයියටට කරලා දුකින් මගයරලයි නොවැෙන්ඩැ නමුුත් සහට විදි ලනහ ඒ මට මේවා ටිකක් සවිස්තරව කරන්්ඩෝනය සතම වැඩිපුරුවමන් මේ වගේ මේ කාලය ගන්නේඒවගේම ඒ පිළිබඳව අර්ථවිග්‍රහයක් කරන්නවුල් ලොවක් වසයෙන් අප හරි දිව ලෝක හරි බැහම ෝක හැහි තන්නත් එපා එකතම මිනිස්සුනතින් වැරදිම අවබෝධය මෙ සන්සුන් සමාධිය ලබාගන්න බලෝ රූපිය රපී ගියාය උන් නිවන්න වගේ සැනසීමකින්න වෙනමොකුවත් හොයන් ඔන්නන්නේ අය කෑම්බිම් බඩගින්හරි මොකක්වත් නෑ ඔබට සන්සුන් සමාධය තේරෙන වන ඒක ඉන්නකට ලෝකෙ මොක්වත් නෑ අය හරි සැනසිල්ල ඔගේ කලේසර්මයන් නටපත්කිරීමෙන් ගියමේ අතක කෙන තතාන යෝගින්ට හමුණනහම් තැනවුන් තන්ගයි නොදන් දාාකාලිකයි අය මිදන් ඩෝනකවක් නෑ මිඳල කළ හිතන් ඉන්නේ ගේ දෙවියෝකල් පනාකරනවා කියලතියනෙ අපිත් දැම් එකන්නේ දෙවියන්ටත් දුක නෑන සැප විතරයි තියන්නේ හැම මොහොතේදීම අ හිතු පැතු සම්පත් දිනවාක කියන්නේ හැමහොතීමම පහල වන චේතනා සැප සැපනන්තියන්නේ සැප අහිමීමේ දුක දැන ෙත් නෑ දුක එෙන් ලත්මෑ එක තොක අතේරුම්ගන්දවන ම බුදු දහමේ දු දැකල හේතුව දකලා නැති තන ලන්ද වෙනවා. එහන්ද දෙවියන්ටත් එක තේරෙන්නේ නෑ එම් දෙවියන් කියලා කතා කරන තැනත් මේ දුක හේතුව දැ නැතිව තැ මාර්ග හැරෙන පුළුවන් තැනක් වසයෙන් මම පිළිගන්න නෑ සමාජයේ නංකල්පනා කරනවා මේ ලංකාය වගේ ඇත්නම් ගන්ත සමහයයක් පොත්ත් ඇති කවටති ්‍රපිටකගේ ඇති ත්‍රිපිටකේ පරිසන් කරන හාමුදුරුවයි කන්්ඩයමමුුත් ඇති හකි හමත් බාහන්නත් පුලුවන් යොඳද ඉන්න පුළුවන් කියලා එහම නොදියුණු සංකල්පනා වලට එකතු වෙලා ඉන්නයි මේ සමාජය ඉන්නවා. ම එක ප්‍රශ්න යහන්නේ ය බුදුරජාණන් වහන්සේ බෝසත්තවරෙක් ව සෙන්දල ඔය හිදිි කරන්නුලන්න්නම් මෙහි විදි මේ සරය කතාදාන දුක්කිදින් දොනැන කනකයක් නැති දිවලෝක උපදින්ට තිබුණ කාය දී පේදසේ කුලේ මවල ඇයි බබලෝ හරි දිවලෝක හරි පදදුන නැත්තේ. නැත්ත නැත්තේ ශණසම්පත්තිය නොවෙයියේ අපාගත සත්වයාට නක් හඩ වෙලාවක්නෑ තරෙ නෑ දුක්කමින්ඳන යරුණු හමයින් මිදන පරක් තේරෙට ුවනක් නෑ දෙවන්ට සැප නිියවන වසයෙන් පේනවා අයරු හම එකෙන් මිදන්න නිසා වන කලක්නෑ මමනම කියයන දෙවමයි ප්‍රශරන බදු වහසලා අපිම මේ සක්කායෙන් විදිලා ඉන්නවා කියලා හිතන් හිටිය බලවන්ත් අපිත් සක්කකායතුරන කියලන්න බුදුබන්න ඇහුවයි කියනයගේ කොම හුවද මට තේරෙන් ෙත් නෑ අපිටගේ හන්න බෑමනතම් බදුන් වහන්ස සේගොල් අතර අධ්‍යාත්මක සම්බන්ධී කරණයක් වෙන්න තියක දිවසස්සේ. උදව් කරගන්න වෙනවා එනිසා මේ සැපදුක් දෙක සහිත එවා විමර්සනය කරන්න පුළුවන් ඒව පිළිබඳ උදාහරණ සිය දහස් ගනන් දක්ගන්න පුළුවන් ලෝකයක්ම බලන්නමිටක පෙරල්ලවල්ලා උදාහරණ කීලාහත් වනවද කියලා කියන්න බැරි දෙයක් කියන්න අව්ව වැස්ස පින්න ගොරවනයක වහිනයක සාගරයේ සාගරයේ රලවැල් ගෙන් සත්තුව විතර කරන එක නොත් කාරණ. දස්සල මල්පිපෙන එක මල් පරවෙන එක ඕන කාරණයයක් කොස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා. මිනිසාට පෙනෙන දෙවසේ නොපනෙන දෙයක් සඳහා පෙළදහමක් පෙන්වන්නට සියල උපමා යොදාගන්නවා ඔබත් කියල ඇති මාත් කියවල තිනෝ ුප්ි ම කතා තවත් කාගේද උප්ම කතා කියල කතාටිකක්. නත් බුදුරජාණන් වහන්සේ තරම් උපමා කතාහරුව එක. ක සියලුවම දේවල් තමන්ට දාන තමාට අදාළදේ පෙන්වීම සදහා උපමාර උපකසියෙන් දාගත්ත උතුමෙක් ලෝකෙ හමුවවෙන්නෑ කවදාවත්. ඒතින් තේරෙන්න සූත්‍ර දේශනා දහට දහසිෙන් දෑහන සංක වක්කත් කියවන්න වෙනවා. අගගි කන්දෝපම ගිනිි කඳගත උපමා කරනවා හත්ති පදෝපම ඇත් අඩිවලල්ට උපමා කරනවා. චුල්ල හත්ති පදෝපම කුඩා ඇත්වල දේශනා කරනවා. එවගේ ඒ වචනතව ගඩත් නෝ මතක් කරන්නික ොත් සේම කියවෙනවා කෑලගහට උපමාකරු ලබනවා. ඔන්න විදිහට උපමා කරු ලබනවා. මොකටද මේ මිනිසාතින් සිදුවෙන ක්‍රියාදාමය තුළ මිනිසාට වර්දින හැටි සහ මිනිසාටන් ගැලවෙන්නට අනුගමනය කරන්න ඕට ක්‍රියාමාර්ගය කියලා දෙන්න. කුමක් තුළද දගත් මතනයන්නේකයි කුමක් තුළද මේවිදගාය පොත තුළද සරිරේ තුළද ජීවිතය තුළද නැහැ පංචපාධනස් කන්දය තුළ අන්න පංචපාදානස්කන්ධදය තුළ විග්‍රහ කරණ එකක් තමයි දුකහේතු නැති තන මාර්ගයකයන්නේ එ පංචුපාදානස්කන්දය අභඥ්ඥා පරෙන් යන්නතු පුළුවන්ද බැහැ දැන් අපි ටබිටකේ මේ සම්බන්ධෙන් තියවෙන ඉළඟ පෙළවලට යනෝ අපි හිතන අපි මවකුසින් බිහිවෙනවා ජීවිතාව සානයේ මේ අනුවයිත් අපට උපත් එකයි මරණ එකයි තියෙන්නේ එ අප පෙනීමනේ ඇයි අටටකතාවල පෙන ලතිවෙන්නේ කන්දේසු ජායමානේසු ජියමානේසු මියමානේසු ස්කන්දනම් වූ සමූහොය හටගන්නා කල්හි ජායමානේසු දියමානෙසු දිරණ කල්හි. මියමානෙසු මෙයන කල්හි. මෙකට අවුරදු සීයක් එහෙම දෙන්නෙ නෑ. හහටක් දෙන්නෙත් නෑ. කනේ කනේ තං අසුර ගසන සනක්ෂණ අප පාසා ඔබ බික්කු කෙලාමන්ත්‍රනෙකුත් ති අභික්ෂුව සඳාව දාල බැවින්. උපදින්නහය තිරන්නේෙහිය මැරෙන්නෙහිය. ස්කන්දයන් හේ අයුකාලය සන අයි උපදිනවා දිරනවා නැරෙනෝ. අපි. ිකයි සත්්‍යයාගේ තිස්සෙක් තලේ ගමන පචිපාදන හන ති වාහනයකොඩ ලා සරීරන්නේ යන්න නෑ දැන ගණ්ඩෝන එකයි ඒක සසරරි ඇවින්නේ පංචිපාදනස්කන්දින්න තසර ගමනින් මිදට පචපදනස්කදින් දෙැදෙනවා. ඉලට පංචුපාදානස්කන්දී කිය කියන අසුර ගසන සැනකින් හටගෙන නැන එකක් කියලා ගත් පෙ තුර තියවා ඒ මම මේක තියෙන සාක්ෂියෝ බඩි දිරිපත් කරන්නේය අනතුරු මේ වගේම පොතක් තියෙනවා සංග්‍යනකායි තිගනිපාතය නැත තුන් නිපොට කියේලා මෙ මේක පවති නවා මේ පිළබඳ ඒ ළඟ ද්ව දැ මේ වචනහාය ගම්මුකු අපි වජනතේරම් ගණ්ඩුව නෙ නෑ දැනු වේදනා සඥා සංකාර විඤ්ඥාන සහරූප මේ වටන වලින් ගම්මක රූපේදනා සං්ඥා සංර ස්කන්ධ පහා ඉස්කන්ද පහ කියන ශරීනන් සත් අට්ාන ුතර සූතරරි වැරදිී ඒ ස සඳහන් කරන්නේ මිනිසාට ලෝක ජීවත්වෙනකොට වේදනා හයකුත් සං්ඥාහයකුත් සංකාරහයකුත් වි්ඥාණහයකුත් පාලවෙනවා කියලා හය වහයක්ම තියෙනවා පහි වහයක් දැන් අපි හො ඇන්නන අහයක් මනවද තියය පිළඟ අඇතත් තැගලි පාය නනිත්ත තැඟලි පහ ඇඟලි නවේ න කතා කරන්නේ නමුත් මේ ඊළඟපොතේ තියෙනවා සලා යතන වක්්ගයක අයත හයක් අන මිනිසාකන්නේ ආයතනහයක් ඇස කන නාසය දිව කය බාහිරට යුෘතයි කල්පනාට හසේනොලෝකෙට සිත වෘත්තයි. දොරවල්හය දොරල්හයෙන් මොකද කරන්න අපිසාමානන් ජවත්ෙනකට මොකද කරන්න පුද්ගලෙක් වසයෙන්. රූපයවිදිනවා ඇහෙන්. සබ්දේවිදිනවා කණෙන් ගන්දේවිදිනවා නාසයෙන් රස්්ේවිදිනවා ස්පර්සය විදෙනනවා නියපොතු සාහ මියගිය කෙස් සැරු හම කේ ඕනෑම තැනකින් කල්පනාව යහසසිහින ලෝක එන දේවල් සපදුක්කාසෙන් විඳි නෝ. හරිනිදැන් දොරවල් හයෙන්ට එන්න කාරණා විඳිනෝ. කොහමද විඳින්නේ තමත වන්න කැමති පරිදි සැපවසෙන්දී දුක්වසයෙන් දී උපේක්ෂ වසෙන්දී. මොනවාද විඳින්නේ මම ඔබ චිත්‍රපටයක් නර්මුවෙන් නනාට්‍යයක් ඔබ මිඳන්න සරීරේද චිත්‍රපටයනව රූප සටහන ඇතිවනව විරූි රපි විරූපි නිර්ුවත් අර නිරුවත් බවතුලද ඔබ ඉන්නේ ඔබ ගීතයක් අසම ඉන්නවා සරීරය විදිිනවාද ගීත තිෙන් නව සබ්දරසේ අර්ථරසය විදිනවාද ගන්දයක් පිඳිබංගඉන්නවා ශීරය විඳනවාද ගඳයි කියලා පිළිකුල් කරන අයි සුවදැල්කි ලරෙනවාද දැම් විඳින්නේ කයිද හැමවිටම දොරවල්ලොලින් විඳින්නේ අරමුණක් අරමුණටයි රූප කියන්නේශරීරයට නෙවෙයි. අ අපිට වැරදුනත් තැන වෙතනයි තාමත් මේ සමාජයේ මේ පොත්පත් වලත් රූප කියන්නේ සතරම බුද්සාහ සරීරයකය කියා ඉන්න. නි පංචුපාදානස්කන්දේ නුවනින් අවබධ කරන්න බැරවීමම බුදු සමය වැලීයාමට හේතුවයි ප්‍රතිඵල වැලියයාමට හේතුවයි තැ මාම න සත්්ටාන කුස සූත්‍ර පාටය පිග යුත්තේ ති ්‍රපිටක තිරණ සහෝමාකය නිසානවී ඔබ ළඟ හරිද මේ පෙළදහන ඔබට රූපහයක් තියනාද විඳන්න තියෙනවා ඔබට විතරද නෑ අබෞද්ධයටත් තියෙනවා. තුන්ත්තින නෙකුටති ස්ක් හ වකයි තින න කෙනකට ති න එ ඇත්තනම් පිළිගන්ඩ ඒම හොතේ විඳින්නේ ශරීරයක් නෙමෙයි අරබුණ රූපය ප්‍රකෘති විකෘතිය හතුරාමිතුරා ලස්සන කැත වසේ සබ්දය මෙිහිර අමිහිරි වසේ සබද රූප රූප රූපේ සබද රපේ ගද රූප ර රූප පෝහබරූේ දම්ම රපයෙ අපි රූපල්ට රූප කෙන පදදි පාච්චික නො පිටකි අතිං අල්ලන්න දේවල් මනෙමේ ස්වභාවය කියනකේ රූප කියලා කියන්නේ හරිනේ අපිට යම් කිසි පුද්ලයෙක් දැක්කම ඉන් පෙර අපි හදාගත්ත කාරන අනුවේ පුද්ගල අපේ හතුරෙක් නම් එඒ දකිනකොටට නායට අඳුකළ වගේ අපි දුක්විඳිනවා ඒමතවත් පුද්ලෙකට ජීවිත කල අනමිත්‍රෙක් න ීවිතේ වර ගත කිනකට සැපවිදිි නවා අපි වින්ද පුද්ගලයාද පුද්ගලය අවුද වුුණා අපි හදාගත්ත අපි හභාගත්ත මතේ විඳින්ට සැපහෝ දුක්කා පිස්ස දැන් බලන්න කල්පන කල ලෝක ද අපි දකින්න තමන් හඳගත්තයකද කියලා අපි ලෝක ජීවත්‍යනෙනකොට හදාගත්ත ලෝකනය ජීවත්තයෙන්නේ. අන්න මේ රූප රූප සබ්දරප ගන්දරුප සසරු පොට්හබ රුප දම්ම රප තම රූපස්කන්දය කියන්නේ කොතරම් මේ පොතත්තිමනට සතරමහාභූතයි රූප කියන්න කියලා මට නන්තේරෙන්නේ ති පස්ස රක ියනකොටරදන්න ඇතිනේ මොකම සත්ට්ටාන කුසල සූත්‍රේ වේදනාහයක් සංඥාහයක් සංකාර ඇත්තේ නකිලකට රූප ඇත්තේ නොකිල කියන්න ම ඇැලති අපි ආල්පි අධ්‍යහාරයෙන් ගන්්ඩෝන එට වේදනාමනව අද විඳන්න යහෙයි ඇයට විඳින දෙයක්ත්තියෙන්න්න ඕනේ වේදනා විදිිනෝ රූපයයි වේදනාවයි දෙක රූප සඥාවක් සැප සඥාවක් වයෙන් සංඥාවෙන් හඳුරනෝ එමයි සංඥාස්කන්ධය පහල වෙන්නේ රූපය සැපන රූපය දුක නම් හතුරනම්මිතුරනන් ඒකට අනුව ඇලන ගැ්නු භාව සංකාරීෙන් පහලවෙනවා දැන් මේ හතර වැඩ හතරක් කරන්නේ රූපය එක රූපජෛ්‍යයක එකක් වදනාචෛයක තව එකක් සංඥාජයියක තවක් සංකාරජයිසිය ඒවා කරපු වැඩේ වෙනස් එකක් කෙනාට වෙනස් එකට එකක් වෙනස් මේ කරපු වැඩ ටික සිදුවන ආකාරීෙන් වෙනස් නොකර යථාර්ථය වාර්තා කරන්න ක්කත් පත්කරවෙෙක් සිදුවනේ හරිටම වර්තා කරන්නසේ ලැනගැනීමට විශේෂෙන් දැනගැනීමවත් විඤ්ඥාණයයි කිරු ැබේ. මෙසේ ස තුළ අමුණනක් රස විදීමට කන තුළ අරමණක් රස ීමට නාසය තුළ අරමුණක් රස විදීම දිවතුළ රසයක් විදීමට කන තුළ සබ්්‍යයක් විඳීමට කය තුළ පහසක් විඳීමට පහළවෙෙන්නවූ ෂණික ඒකකය රූපවදනා සං්ඥා සංකාර විඤ්ඥාන නම්මු පස යයි කියනු ලැබේ මේකට දිලාතින වරනෝකද. සබභහාවම මේ ිනිසාට ේකර දිව වරමත්ති වෙනවා මැවීම විසින්ම කවරු මව දම දන්න ස්භාවන්න. වැඩිවෙලා තියෙන්න බෑ අවන යන්නවන්න. ඔය සමහර මැතදි ඔය එන්නත් කරනන්නේ හම ගත්හමයම්ම තැන්වලද කාශසන අයිදිකයි තිය ද පෑගනම් ඉඩ දෙන්න විදගත්තර නැකටින් ටෝගේ වයිදරෙක්ග බෙත්ම කර තර ැෑගන ඉන්න බෑ ෙට්ක ලිය ගත්න යන්නව. අන වගේම ස්කන්ද පහල වුණ අනම් අදාළ කර්තවය කරලා නැතිවෙන්ට ඕන බෞද්ධ තුළත් අබෞද්්‍යා තුළත් සත්තුවෙන් තුළත් ඕන තැනක ස්කන්ද පහට හදාලා හටගෙන නැෙන්ඩ විතරයි යුරුම එකට දීලතියන භාග්‍යයක්කේක අන්නෙම බුදුරජාණන් වහන්සේ සියලු දේවල් ලෝකස්වභාවය ්‍රීපරස ගහ පැදුස්වභාවය හරි වැරදිස්වභාවේ රූප සබ්දගන්ධ ස්වභාවය සියල්ල ස්කන්ද පංචකය නම් වූ ඒක එයක් තුර විග්‍රහරනවා අතින් දැනගන්න තුොපළලුව නිද. එකක්තුලින් සියල්ල දැනගැනීමන. ඇි අපිතාව කතා කළේ පංචස්කන්දය විතරයි දැනගන්න ඕන පංචුපාද අනස්කන්දය. දැන්නර කනේ කනේ තං ජයසේච ජීසේච මී ශේෂ යනන්නේ සණයපාස හටගන්නා අධරනාවාමීියනෝ ඊට හට මකුත් යන්න නතිකට. ඊට හට මොකුත් යන්නන්නේ නැත්නම් හෙටක් අනිද්දාවක් අනාගතයක් තියෙන්නේෙ කොහොමද. අන් මෙතන තමයි අපට වර්දින තැන. මේ හඳුනා ලෝකේ හඳුනා ගැනීම සඳහා පහළ වෙන්නාව මේ සිතේ පහළ වෙන්නාව රූපෙදනා සංඥා සංකාර පහට හටගෙන හඳුනාගන නිදහසේ මේ අන්ඩ දෙන ඒකාපි නැති කරගන්නවා කොමද කොහොමද ඒ එක කරන්නේ ඒකට එන දේට ඇලෙන්න්න ගිහින් ගැටෙන්න ගින් මුලා වෙන්න ගිහින් වචනෙන් නොකීවාට අපි එකට එනදය ඒතන් මම ඒ තෝහං අස්මින් ඒ සොමේ අත්තා ඒකට එන දේ මතක යන ජීවිතෙනනවයි එය ඒ රූපය ඒ සබ්දය ඒ ගන්ධය, ඒ රසේ ඒස්පර්සය ඒ පව ඒ පින ඒ ධානය ඕන එකක් එය ඒ තංකයන්නේ. ඒ මහදට ආපදය කෙරෙහි ඇතිවෙන් අවු ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් එක මගේ මම මගේ මගේ ආත්මහෙවත් පංචස්කන්දය ආත්මකට ගන්නවා. දැන් මේක වරදක්. වර්දදිනි සාතමයි සතර හැදින්නේ මං්‍ය මානෝ කෝබික්කු බද්ධෝ මාර සෝොන් කිය නබුදුන්න්න හන්තව දරනවා. පංචස්කන්දේ මමත්වයෙන් ගැනීම තුළින් මාරයාට බැඳී අන්න සසර හැදිින් හැටි අන්න ගොඩවුුණවාහනයට පංචස්කන්ද නමති වානට ගොඩවු හම බර වැඩවෙනවාගේ පංචුපාදා නස්කන්ද වෙනවා මත්වයෙන් ගන්නවා. දෙැම්මුණ අද මමත්වයෙන් ගන්නේ අපි. මයන්නමන්න මත්වයෙන් ගන්න ලෝක ඉන්න. කයන්න යන මත්වෙන් ගන්නෙත් ලෝක ඉන්න අය කයට ම කියල කතා කරන අකුෘද්ිකට ම කියන කතා කරන මේ කතා කරන්නේ ඒ මොහොතට ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයින්න උපදින්න අවූ ආරම්මනට එන දෙය සමග ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් අපි ඒකට කියන අම්්‍යමානය මමත්වෙන් ගැනීම ඉතන් මම එතුහං අස්මින් නිසෝමයත්තා එමගේ එමගේ මමගේ මගේ ආත්මය අන්න දැන් එහෙම ගත්තම හටගෙන නැසෙනකොට නිකං නැසෙන්න්න බෑ. වරන්දීලතුනට හටකෙන නැසෙන්ට අදාළ කර්තවය කරලා අපි විසින් අල්ලා ගන්න ආකාරයට එතකොට නැසෙන්නේ අනාගතඵලයක් උපදින්ඩ හේතු තියලා. මේ අනාගත පඵලයක් උපදිින්ද හේතු තියන එක සිංහලින් කතා කරනවා පවසිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා ්‍යානකුසල් සිද්ධ වෙනවා. කතා කරනවා අප ්‍යාබි සංකාර රැස් කරනවා පුුණ්‍යයාබි සංකාර රැස් කරනවා ආනි ජාබි සංකාර රැස් කරනවා අභි සංකාර කියන පදේ පෙන්නන්න ඇර අනාගත පලයකට හේතු තියෙනවා මේ අනාගත පලයකට උපදින්ද හේතුත් ඇැබීම නේද වාහනේ ගොඩවීම කියලා කියන්නේ දැනි තිම කොට කියන්න තියන්නේ මිනිසා ගණකයක් අරගෙන ඒක තුළ පංචුපාදානස්කන් දෙයක් හදාගෙන පව නැමතිවාහනයට ගොඩවිී පවන් පරලෝගීින් අපා යනවා. මිනිසා ගණකයක් හදාගනක පංචුපානස්කන්ද බඩ පත් කන පි නමතිවාහනය ගොඩවි පිනෙන් මසුගුතිය ඇවිදිනවා. මිනිසා පංචුපාදනස්කන් දෙයක් හදාගනේ ද්‍යාන හදාගත්ව ද්‍යානයෙන් බලෝ යනවා ඕහ තියෙනවා නෙමී මෙිහෙෙන් හදාගත්ත නිසා යන්න වෙනවා. මෙතනි මරණයට පත්නෙේ තුම් පොකට කොහවත් යන්නේ. එකත් සාකිතර යන්නේ බුදු රහතුන් මනි මරණයට පත්වෙනය එක තැනකට යන්නේ එකන පිනෙන් පරලොෝයාම පවෙන් පරොෝයාම ධ්‍යනෙන් පරලොයාම තුන යන්න එකකින් ය නමුත් තුන මකට වෙලායිඉ පවාදානස්කන්ද ති වාහනය කෞුදුකින් මිදු දැනගාතයුතු දේ ඉනිසා පළමුුව තේරුම් ගන්්ඩෝන මේ සංසාරයේ දුකින් විදනන්නට තනක් බාය ප හරි දිවලෝක රරි ්‍රහමලෝක හරි නැකි. ය සුද්දවාසක කරචනයත්තින නාගමීලලායන එනම් එහෙන්නේ ෑ අනිත්යි අපි කතා කරන්නේ බුදුහමේ සඳහන් වවෙන්න අතල මතානයෝගින් කියලා රූපිය රුපි මතාවට ද්‍යනලාබී රූපාචර බවල දසය රුපචර බවල හතරඒ එතකොට මොකක්ද මේ කියන්නේ මේ කියන්නේ පාපය උපාධානයත් බවගමී පිනය උපාධනයත් වගමී ධ්‍යනය උපාධනයත් බවගමී මේ තුනෙන් පංචුපානස් කන්ඳහා දැන්න පුලුව සසරින් ගැලුවෙන පාර පංචුපදාානස්කන්දය තුළ සසර ඇවිදින පාරණ තියන්නේ. එ මේසා දැනුමක් ඇතික රග යුතුයක ස්කෝල පපතෙන් ගෝ වචන පාඩ පාඩන්ගර ගත්තට මේ එක තර වාද බොල්ල. දැන් පංචුපාදානස්කන්දයට අහුවීමට කලය අනමිත්ත සවනේ ඔන්න ඇවෝර මෝඩයකුට කළුවන්. පංචපානස්කන්දිෙන් මිදන්ට ද්ද හමොත්ම ක යා නමිත්ත සේවනින්මට අහුුවන්න කොහොමද මිදන්න එක හොමද කියලා තෙරෙන්ට ඕන. අන්නේ කරන පිළඳට කරනු පැහදිිරන පුද්ගලයාගේ ඇතුර කලායානමිත්ත සේවනයයි කරුණු පැදිලිකිරීම සදධර්මස්ෝනයයි අනතුරුව අනුගම ීපතිපදාවට කියන නමක් තමයි යෝනිසෝ මනසිකාරසා දම්මාන දම් පටිපදදා අරදික රැත්තුූ මේ බ. පිරට කල්ලා මිත සේව නත්නය සදරනස්සුන ඇත්තැ නිකක්ම බවනා කරන්නය නො එතකොටඒ නෙවෙයියේ බුදුන් වහන්තේ වදාලික නෙවෙයේ ලංකාව අම්තතාක් බනති භාාවතියන එක බදුන් වහන්තේ වදාල න එක නවේ කියක තේරුම් න්න දැන් දැන්ට හඳුරගන්න හම්මනාාද ම කියන්නමකක්ද කියලා මම කියන්නේයම්කිසි පධර්තයක්ද ගැන සට ව්‍යාපෝතයජ වුල්ටයිත ද්‍රව් ියක්ද නෑ ඒට දිට්ටි කියන්නේ දිිට්ටි කියන්නේ හිතහදාගන්න මතයක් කියන නිසානි. සක්කාය දිිට්ටි රූප දෙනා සංඥා සංකාර වි්ඥාන නම් උපහට සක්කාය කියනු ලැබේ දමද අාව කියනවා ඒකට එනදී අල්ලගත්ත හම මම වෙනවා. මමරුණොත් සංයෝජනයයක් සක්කාා දිි සංගෝජනයක් අනංගෝජනවා කියන්නර නැවතුපදන්න හේතු ඉතුරුවෙනේ. කා දිච්ිට බැන්න පුලුවන් ප්‍රක්්ගනයට බුදුුවර ැ ක්ල් පවත්තුල පිතුළ දාන තුල බුදුම අහම්බ නතුර සක්කායිදිට්ටය මිදන්න බැ කඩන්න බෑ. එනස මානාග බුදුරහන් සසාහන සසාකායි දිච්චි කරන්න බුදධහසයක් හැදී අපිට අදාළ ධර්ම කරන වැර නිසා පැහැදිලිකිරීම වැරදි නිසා වෙන ොක්ත්නව. ඒ ති ංහල ර්ත ර තුලින් පැදිි කරන්න ැර ුතු අනුගමනය කරන්න බෑ වැරදි භාාවල කාටත් මග ප හම් ුන න මඟ පල අතුරු දහන් කෙ තිත් මචන දාල මුළු සම්බුදු සසුනම අතුරු දහන් කලා මර්ග පලවලින් බුදුනුත් මරලා ධර්මයක්ත් මරලා ක්කමවරයි අනගර උද හාමර ම යවපදවන්ටඕන දවුවන්දන්න කෙනක්න වැරදි කාරයෙක්නය කරල තින අප ාධයක් විශා වාසනාවතුල තින වාසනාව තමයි කටපාඩමින් පවත්තාගෙනවිත් ග්‍රන්ථ කරණය කරලා පිටපත් හදලා විනාස කරන්න බැරවිදිට තියලති බිච්චක මේ අපිේන වො දොයාගත් අපි දමත් කිල දු ෙනන ේති පිටකම පරිහරණය කරලා පාලිය සිංහලට පංචස්කන්දේ පංචුපාදානස්කන්දය තුළින් නි වැරදි කරගෙන ඔ පාලිය වෙනයි සිංහලට කියනෙක වෙනක් කියන්නේ තමාහර තැන්ගොල නමුත් පංචුපාදානස්කන්ද නැති අටවාන මමුලු පොත ම විගහ කරන්න පංචු පදනස්කරදදි අටු අවතුළ මේ අටවු නිවැරදි කරගත්තාහම ඕන සූත්‍රයක් නිවැදි කරන්න පුරුවන් එකකතමයි වැදගත්දේ දැන ගත් යුතුද එකකම දේ කියම පෙන් නන්නේ එකයි නමුත් අභ්ඥා පරන්නය එතකොට දැන් සතෙක්කන්න වාද ස්කන්ද පහෙන් පහට ලෝබේ පවිදදිලා දේ පවිදදිලා මෝහහි පිදිල මරනවනං ෝබේද ෝබය මනන් දේද දේ මන ඉරිසියාවදී ඉරිසියාාව මනම් පවේදී පවමනං ඒ තර නැතිවෙනවානම් කොසතා කෝ පරලො යන සතා එහෙම ආත්ම දුෘෂ්ටියකැන ස්කන්ද පහෙන් පහට කිසිවක් කියන්නේ නෑ එනම් සත්ව සම්මුතියක් මවකසින් පිහි ජවිසාසන දක් ජීවත්න සත්ත සම්මුෘතියක් සම්මත වයෙන් පර්මාර්ථ වසින් පවේ උපාධානය පිනය උපානය ධ්‍යනය උපදාානය අනාගත හතයි. දැ මෙන්න මේ වරදිින් මිදෙන්ට මිනිසාට පුළුවන් මේ වරද කරලා හසර යන ගමනින් මවිදෙන්ට මිනිසාට බුද්ධවාදේ මත ෂනයකින් මේ මොහොතින් ඒ වරදිින් මිදෙන්න්න පුළුවන්. ඉදි මටක යන්න තියෙන සාමාන්‍යෙන් ඔය සමහර දරුවයම් යම් දක්ෂතා දක්ව්හම සහෝදරයෝ හරි මව්පියන් හරි ඔන්න කරනවා අනම් වැඩ කියලා කියනවානි සතුරුට එහින්ද සම්බුදු සසනක් තුළ බෞද්ධීන් වෙලා ඉපදිලා උද්දෝත් පාදෙක් සදහම් හම වෙලා අනිකු ජියවනෝපාය සකසා ගන්න ගමන් මව්පියන් බලාගන්න ගම දුව රැ බලාගන්න ගමන් යුතුකම් ඉටු කර ගන්න ගමන් ඔන්න කරනවා අනම් වැඩ අපට ඇති සත්වට සසරෙන් මිදීමේ අපට ඇති දුක සසරය ඇවිදීමේ කියලක් ඉවත්කමක් නෑ උ දිවියන් දුකි දුකින් දුකින් රකින් සැපය දුකේ නෑ දුවියන් සුවසේ නමුත් දුකින් ඇත්වෙෙලා බ බ්‍රහ්මයින් දුක යට පත් කරලා ආප හු කාල වර නහුලම්බහි වැලනයක්ක්වාගේ දිව ලක සහ බම ෝකලකය හොල ැලුහම් මිට න බැලුනේ ආ පහුම හන්ඩ වෙනවා මකොදත් ගමන කෙලවර කරගත්ත නැති නිසා එහෙ සහරෙන්මවි දෙන්න තරක් නෑ නිසා මගුල් සක්වල කියලා ැනම තට. අපි තමයි මේ සැපදුුත් දෙකේම ඇලින ගැටනුස්වභාවය අතහැර දමමින් මෙයින් මිදෙන්ට අවශ්‍ය මාර්ගය ගන්දවන්. ඔට වැටිහිෙනවද පංචුපදාානස්කන්දේ මනාව දැන ගැනීමේ අවශ්‍යතාවේ මොකද එනම් පවේ උපාධානය අපායයි පිනේ උපාධනය කාමසුගතියයි ්‍යානය උපාධානය බවලවයි බුදු දහම උපාධානයෙන් පරලෝයාමද උපානයෙන් මිදීමද ස පානස් කොහන් වච උත්පත්තින් පඥාපේ මෙ ම උත්පත්ති පණවන්නේ උපදාාන සහිතකෙනට උපාධන රහිත වනොත් උත්තත්ති පණනවන්නේ නෑ. උපාධානය බයන්දිස්වා ජාති මර සම්භව සත්‍යයාට ජාතිමරණගෙනත් දෙන්නන්නේ උපදාානයකින් බියක් වසෙන් දකින්නට උපාදානය අනුපදාාව මුත්්චන්ති උපාදාානයෙන් මිදෙන්න්න පුළුවන්නම් මේ වනෑ. බුදු සමය කියන්නේ ජීවිතය තුළ උපාධානයෙන් මිදීම සඳහානගමනය කළ යුතුපතිපදාවක් භාවනාව යන ඒවියන හැකිද බද්ධක තුල න්න ෞද්ධෙන් න්න ැන්ගල ඳදලා එන්ඩෝන ස්සර හම්මේ පෙන්න්නන්නේ. උසපෙේ ලියන් ෝන්න හෝඩිය ද හරියන්නේ නෑත වරුදු ොලක්තිස් එන්න ඕන අහතන අසරට අනවගේ බෞද්ධ හෝඩිය බොහෝ දෙනෙක්කඉන්නේ නමුත් ප්‍රාර්ථනාව දහතන බාගේ සමත්වීම පියවරක්වත් එන්න කල්පනා කරන්නේනෑ එතනම ඉඳගෙන එතෙන්ට නිවන එතෙන්ට ඒ කියලා බලන් ඉන්නවා කොමද? පදුල් ලඟටම යනවා විනාවේ පදු මාලාගට එවා හිනාවේ කියනතින්. පඳුරට කකුල් නෑ අප එද පඳුරට අපි ගාවට එන්න බෑ. අපි පන්ු ගාවට යන්ද වෙනවා බුදුන් වහන්සේලා වදාල් පරිමි අවබෝධය ලබග නුගමී ප්‍රතිපබදාවක නිදහස්සන යරු හම අපි හිතුණු පතන පරිදිමක වෙන්නෙ නෑ. ැ එහෙමන ලෝකයේ මිනිසා පරිහරණය කරන්නේ කයක් වුණට දරුවල් හ වොුණාට පරිහරණය කරන්නේ පංචස්කන්දයක් ඒක මම කොට ගන්නේක ඔහු කරන වරදක් ඔුවතින් සිදුන වරදක් එය පාපයයි බුදු සමී එම මේ සමාජයේ කවුරුත් කියන්න එයයි පාපය උපාධානෙන් මෙදීම කුසලයයි ඔන්න ඒ පාර කොහොමද කියලා හොයා ගන්නන අයට පස්සේ නිසා මට අද මේ පේළිය තිබනේ පංචුපාදානස්කන්දී නුවනින් දන ගැනීමේ නිසා එක හට පේන දෙයක් නෙවී මුළ විශෂයම වරණය කරනනේදට පසෙ පවත්තුල පිනතුල ද්‍යානය තුළ බවගමන සියල්ල පංචුපාදානස්කන්දය තුළ විවරණය කනවා නද දැනගත්තයතු කියන්නේන සතරම විරණය කරනවා විරණය කර ඇවිදිින් හැටි කියලාදිෙනවා මෙහෙම මිදුනොත් සසර හදනක නතර වෙනවා. උපාදානය කර ගැනීමෙන් තර හදනවනං උපාදානය කර නොගැනීමෙන් තරින් විදෙන්ට ඕන ඒක කරන්නේ කොහොමද තවත් ඇෑක ධර්ම දේශනාවක් මගින් තරන්ට ්‍රෝණ දෙයක් බලන්න දැනුවත්වීම අවශ්‍යය නේද කියලා එරකොට මේ අපි ළඟ සිදු වෙන්න වූ සමස්ත ක්‍රියාවලිය එක මෝල ධර්මයක් තුළ විග්‍රහකිරීම නම් වූේ ධර්ම දේශනා ්‍යාය පසක තබාපී කතාවලට චාරිස කතාවලට තොරංවලට අතීතකතාවලට ඉතිහාසකත සිද්ධීන් සවන්දීමට බණකි ලකීවට අපි ගෙන හොයන් නැති බනැහිල් ලක්නේද අපි මේ කරලා තියන්නේ ඉතිහායදන්න බෞද සංකයක්ත් දන්නවා මහින්දදාගමනය අදන්නවා දුමින්දාගමනය අදන්නවා සසිහම මේ රොන් ස ස්ථාපනය අත්දන්නවා තව ඉතින් ගුසිනාරා නගරිදදන්නවා අංගාර චෛත්‍යයක් දන්නවා නොදන්න දෙයක් නෑ නාගලෝකෙදන්න පංචුපාදානස්කන්දය කර දන්නේ නෑ එනම් ඉතින් අරවා දැනගත්තට වැඩක්වෙන්නේ. ඒක්ක ැනගත්තනෙන තත් ඔබට පංචුපාදනස්කන්දය දැනගන්න බළුවන් අභිං්ඥ අත්තිභික්වේ දම්ම අිින්්ඥයිය පරිින්්ඥයියා අේ ධර්මයයක්තියනවා නුවනින් දැන ගතයතු. ඔන්න ඔබ ධර්ම දෙශනාක් සහා මූලිදාක්වත්වය දරුවේ මේ කරුණු පැහදිව කරන්න නිවරට පනස්සිේ ධර්යයක් බ ැරු මාත්‍රකාවදන්නේ ේකීම. මාතතුෘකාවටයි සාධාරණ ටු කරන්නේ. දැන් අනතුරුව මේ අපි අතින් මේ උපාධානය වීම අරමුණක් තුළ සිදුවෙන්න්නාව මුලාවක් නම් ඒක නොවෙන්න මොකද කටන් රුවන් අනුපදායි මොච්චන්ති. මේක ප්‍රමාදයයි ඉගෙන ගතතුරිය ප්‍රමාදයයි අනුගමනය කළර අප්‍රමාදයයි. එනම් අපට මොහොතක් මොහොත්තක් පාසාම අප්‍රමාදුවෙන්ට ඉඩකට ලබා දෙනවා මෙකති තව වචනයක් දෙකක් මම කියන්නම් වැඩිපුර වෙලාවක් නැහැ මේ අපි හදාගත්ත මෝඩකම චිත්තා අ්‍යන්තරය සැඟවී තිබ එලියටේ නෝ අපි හදාගත්තය රූපදාන නෙමති වරදිින් හදාගත්ත හේතු තිබ අදාළ කරනු එදීමෙන් ඇසෙන් කණෙන් ආසසිෙන් දුවෙන් කරණය කාරණාවකදී කාම විතර්කය ව්‍යාපාධ විතර්කය විහිංසාල්විතර්කය වසියෙන් එලියටේ නොව පස් දොරෙන්ම එකයියෙන්නේ. ටල්ල ගන්නඩ න නැත්නම් හැඟගෙන ත් ආවෙලාට සංසාරය පුරදු කලේ ආයත් එකක තුවෙලා මට ගන්න මරගන්නට ක පාගඩ කට ගඩ පිගඩ තතුවාගේ එකතුව වනේ හෙවත් මත්වය ගැනීමමයි ආයිත් තර පාරමය න යිත් තර පාරමයනෝ ගවන්ලවා කොයම් පාගනකොට ගව ගගේ පාරිම දින රවංගානක් යැනවාගේ සසරී පාරමයනෝ සසර ඒ පාරිගිකහි කඩන්න බෑනි ආවත් එක වනුත් සසර හැදෙනවා නම් ආුත් එක තුනේ නැත්නම් මොකදවෙන්නේ කියලා හොල බලන්ට එකකට හැගිලායින තෙරෙන් ඉලියටාව ඇතුළට රින් ගන්න ැරිරුණනා යන්ද වෙනවා හකට අන්දයත් චිත්ත න්‍යයට හු වෙනවා සිිත පවතිනවා ලහු පරිවත්තං හටගත්තගමන් නැසෙනවා හටගත්තකම අල්ල ගත්වො හැදිෙන ල් ගතේ නැත්නම් මොද වෙනවා ඇත් ගත් සිදුවන ද බද හාමුදුරුව නිත්සුකාත්ම ක කියලා පදය අපප පන ලතින අල්ලගත් නැත්තන් ස දුවනට අනිත්දුකානත් කියලා පෙන්න්න ල තිබෙනවා. එම පංචු පාදානස්කන්ද අනිද්දුකානාත් වසෙන් බලනකට සවාන් සකෘදාාගමය නාගමය හරිහත්වයෙනවායි කිය මේ සංගති නිකායේ කන්දකවගේ ටිකට ප නත්තකන්තින සීල සූත්‍රයේ දේශනා කරල තියනේ මමද බුදුරජාණන් වහන්සේ. ඒක සසාධරනයක්ටක කරම අපි පාඩන් කරලා තේරුම් රගන එක වෙන දෙයක් වස බුදුන් වහන්දේ දාදර තිබණ අප බැරිුණියයි. ප චි පාදන න ලන ොට ෙස්සල මල්ල නීල දත් න ්‍ය ග ු නිසා. ප මෝක තරු ගට තරං ට නුවනස පහලොේ වායක ු පාසන පාර්ථතනය කමින් පංචුපාදානස්කන්දය තේරුම් අරගන එයින් මිදන මග ගන්නට ඔබට හැක්වීවා කියලා ප්‍රාර්ථනා කරනු ලබෙනවා. ධර්මානු ශාසනාවේ දායකත්වය පව්ලි දරුවන් පස් දෙනා විසින් දරාතිබෙනවා. දනගත්හ ඇති දරුව ගෙන න්න දුවන්ට නකිවකග ඕනමත් ලත්න්නේන. අරමුණු අතර වසරතුනකට පෙ පරලෝ සපත් අමරාවිජේසූරියය මෑනියන්ටත්. D වීසූරිය පියානන්ටත් මේ පරලෝග සීලු ඥාතියන වෙත්‍රාදීන්ටත් උපහරයක් වේවා එක මගේ අලුත් වචනය පළමීින් කරන්න වන ගුණා අනුස්සාර්ණය කරනයක පින් අවශ්‍යගෙනක් ඇත්නම් පින් අනුවෝධන් කරන ජීත සූපත් කරගෙන මතු ප්‍රදිනාජීවික්ද මිනිසත් බවලබා පංචිපා නස්කන්ද අවෝධයෙන් දුක්කලවර කරගනීවා. වචන නෑ වෙන් ඩෝන විදිහ මේ පැදිි කළින්. එවගේම ඒ මෞපියන් වුවෙන් කලාව මේ ධර්මධානය ඔවුන්ට උපහාරයක් වේවා අවශ්‍ය කෙන පින් අනෝධන් කරගනිත්වා දරුවන් පත්්‍ය නා තුළූ එකකලගුණන සැලකූ වගේ දර්මස්නක ලෝ බැහමදනනාටම මේ පංචපා දනස්කන්දේ නොනින් දැගන එයින් මෙදන මං පෙත් ඉහත් මවාසයෙන් මෙහලි කරගන්නට අවශ්‍ය දහම් මැස පෑදේවායන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්හිතය ව්ජන්තු සබ් රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙ නාටම තෙරුවන් සරව රාකහයෝ නිප්පාන